අතිගරු නායක හඳුනන වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඕස්ට්‍රේලියාවේ බිස්බෙන් නගරවර ඉඳලා වර්ෂයකට ආසන්න කාලයක් පවත්වාගෙන ආපු මේ ධම් වැඩසටහනේ නායක හඳුරුව බදාදා දින භාවනා සම්බන්ධ අනුශාසනාවක් හා සතිපට්ඨාන භාවනාව සම්බන්ධව තියෙන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීම කරන්න යදාගෙන තියෙනවා. දැන් අපි මේ වැඩසටහන සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධර්ම කරුණු විස්තරාත්මකව පැහැදිලි කරගෙන ආවා. ඒ වගේම තමන්ට පුරුදු වෙන්න සක්මන් භාවනාවට සම්බන්ධ කරලා මේ ධම් කරුණු සාකච්ඡා කිරීමකුත් සිදු කරගෙන ආවා. සතිපට්ඨාන සූත්‍රයේ තුල අන්තර්ගත කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන මේ අනුපස්සනා හතරේ දහම් කරුණු අපි සාකච්ඡා කරලා අවසන් වුණා ඊ සතිය වෙනකොට. ධම්මානුපස්සනාව සම්බන්ධව තව දුරටත් ධර්ම කරුණු අවශ්‍ය නම් මේ පින්වතුන්ට මේ වර්ෂයේදීම සම්පූර්ණ කරපු මේ ධම්මානුපස්සනාව දේශනා මාලාව අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. ඒ ශ්‍රමණේ කරන්න කියලා ගිය සතියේ මතක් කරා. අපි අද දවසේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනිසංස දේශනාව සම්බන්ධව දහම් කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුරන්ගේ දේශනාවල විශේෂ දේශනාවක් තමයි කුරුරට පවත්වපු මහා සතිපට්ඨාන සූත්‍රය. මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න පෙර වෙන සූත්‍රවල දකින්න නැති දේශනා විලාසයක් බුදුහාමුදුරුවෝ භාවිතා කරලා තියෙනවා. ඒ දේශනා විලාසය තමයි සතිපට්ඨානයේ වැඩීමෙන් ලැබෙන ආනිසංස පළමුව දේශනා කිරීම. වෙන සූත්‍රවල ආනිසංස පළමුව දේශනා කරලා නැහැ. බොහෝ විට සූත්‍රය තුල ආනිසංස පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. එහෙම නැත්නම් සූත්‍රයේ අවසානයේදී ආනිසංස පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. එතකොට කුරුරට පවත්වපු මහා සතිපට්ඨාන සූත්‍රයේදී මේ ආනිසංස සතිපට්ඨානයේ වැඩිවීමෙන් ලැබෙන ආනිසංස මුලින්ම දේශනා කිරීම විශේෂ කරුණක් වෙනවා. ඒ දහම් පාඨය ගත්තොත් මේ සෑම දිනාටම හුඟක් හුරු පුරුදු අහලා තියෙන පාඩම් තියෙන දහම් පාඨය. ඒකායන වයම් භික්කවේ කියන දේශනාව. ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍යකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ ආදී වශයෙන් තමයි ඒ ආනිසංස ටික සතිපට්ඨාන සූත්‍රයේ මුලින් දේශනා කරලා තියෙන්නේ. දැන් මෙතෙන්දී ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියන පාඨය ගත්තොත් එහි අර්ථය වෙන්නේ එකම මාර්ගය. එකම මාර්ගය, වෙන මාර්ගයක් නැහැ කියන එකයි. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මේ භික්ඛු කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට, ගිහියෝ පැවිදි. එතකොට එකම මාර්ගයක් දේශනා කරනවා. දැන් අපි බුදුහාමුදුරන්ගේ දේශනාවල දකිනවා සීල, සමාධි, ප්‍රඥා කියලා ශික්ෂා තුනක්. එතකොට එතන තුනක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සංසාර විමුක්තියට ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩන්න. එතන තියෙනවා අංග 8ක්. ඒ වගේම පටිච්චසමුප්පාදී දේශනා කරනවා. එතන අංග 12ක් තියෙනවා. ඔය ආදී වශයෙන් විවිධ පරියාය වලින් දේශනා කරනකොට එකම මඟ. එකම මඟ කියන එකේ අර්ථය එහෙමනම් තේරුම් ගන්න ඕනේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන වැඩෙන එකම මාර්ගය. මේ තුනම නැත්නම් වැඩින්නේ නැහැ. සීල් රැක්කට සීල ශික්ෂාව විතරයි. සීලයක් ආරක්ෂා කරමින් සමත භාවනාවක් කරොත් සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාව විතරයි. ප්‍රඥා ශික්ෂාව නැහැ. යම් කිසි කෙනෙක් සීල්
සිල්පද ආරක්ෂා කරමින් සීලයක් නැතුව කිසි භාවනාවක් කරන්න බෑ. සීලයක පිහිටලා කවුරු හරි කෙනෙක් සතිපට්ඨාන භාවනාව වැඩුවොත් ඒක සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනම වැඩෙන ඒකායන ක්‍රමයේ වෙනවා. ඒ වගේම තව ඉස්සරහට ගත්තොත් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ඒකායන ක්‍රමයක් එතකොට සතිපට්ඨාන භාවනාව පුරුදු පුහුණු කිරීමයි. ඒ නිසාවෙන් එකම මඟ වෙනවා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා පැහැදිලි කරන්නේ ඒ දේශනාවයි. ඊට පස්සේ ඒ ආනිසංස හතක් බුදුහාමුදුරුවෝ මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ ආනිසංස හත තමයි පළවෙනි එක සත්තානං විසුද්ධියා කියන ගුණය. මේ සතිපට්ඨානයේ වැඩීම තුළ අනිවාර්යයෙන් මේ වඩන ශ්‍රාවකයාට විසුද්ධියට පත් වෙනවා. පිරිසිදු පුජ්‍යලයේ බවට පත් වෙනවා. සත්තාන විසුද්ධියා කියන්නේ ඇත්තටම විසුද්ධිය වෙන්න පිරිසිදු වෙන්නේ සංසාර විමුක්තිය නෙමෙයි. පිරිසිදු භාවය කියන්නේ මේ සංසාරගත ස්වરૂපය. ඒක නිසාවෙන් අපි මේ ආනිසංස හත පැහැදිලි කරගන්නකොට මේ ආනිසංස හතේ ගුණු දෙකක් දකිනවා. එකක් තමයි ලෞකික පැත්තක් තියෙනවා. ලෞකිකව හඳුනා ගන්න පුළුවන් ආනිසංස තියෙනවා. ලෝකෝත්තර ගණයේ ආනිසංස තියෙනවා. එතකොට ලෞකික ආනිසංස මුලින් පැහැදිලි කරලා තියෙනවා. දැන් සත්තාන විසුද්ධියා කියන එක ලෞකික ආනිසංසය. ඥායස අධිගමය කියන හයවෙනි ආනිසංසය ගත්තොත් ලෝකෝත්තර ආනිසංසය. නිබ්බාන ඒ වගේම නිවන් අත්දකින්නවා කියන එක ලෝකෝත්තර ආනිසංසයක්. එහෙනම් මේ ආනිසංස හතේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන ආනිසංස හතේ මුල්ම පහ ලෞකික ස්වરૂපයකින් අත්දකින්න පුළුවන් දෙයක්. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන්. තම තමන් හරියට සතිපට්ඨාන පුහුණුවා කාලයක් කරගෙන යනවනම් ඔය මුල් ආනිසංස පහ තමන්ගේ ජීවිතයට එකතු වෙන බව ධර්මය ගැන දැනුමක් තියෙනවා නම් විකෘති ස්වરૂපයක් ධර්මය ගැන නැත්නම් තමන්ට තේරුම් ගන්න පුළුවන් ආනිසංස පහ තමයි මුලින්ම තියෙන්නේ. හැබැයි තමන්ට ලෝකෝත්තර ආනිසංස තේරුම් ගන්න පුළුවන් කියන එකක් එහෙම වෙන්න බෑ. මොකද ලෝකෝත්තර ආනිසංස කියන ඒවා අපේ මේ උප්පත්ති ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන ඒවා වෙන්න බෑ. දිනු වෙන අර සද්ධාදී පංච ඉන්ද්‍රියට ගෝචර වෙන දෙයක් වෙන්න ඕන. එනිසාවෙන් අන්තිම අවසානයේ තියෙන ඥායස අධිගමය කියන ඒ ආනිසංසයත් හයවෙනි ආනිසංසයත් ඒ වගේම නිබ්බානස්ස සත්‍යකිරියාය කියන හත්වෙනි ආනිසංසයත් ලෝකෝත්තර ස්වરૂපයක් තියෙනවා. ඒ ගැන අපිට වැඩිදුර සාකච්ඡා කිරීම වැදගත් වෙන්නේ. මොකද හේතුව ඒ ගැන වැරදි අදහස්මයි අපිට එතකොට වැඩියෙන් ඇති වෙන්නේ. ඒ නිසාවෙන් අපි සතිපට්ඨාන සූත්‍රයේ ආනිසංස තමන්ට ලැබුණද, තමන් කරන භාවනාවක් සාර්ථකව කරගෙන යනවද, භාවනාවේ යම්කිසි ප්‍රතිඵලයක් අපිට ලැබිලා තියෙද, මං හරියට භාවනා කරලා තියෙද කියලා ශ්‍රාවකයෙකුට දැනගන්න ඕන නම් අර බුදුහාමුදුරු දේශනා කරපු මුල්ම ආනිසංස පහ ගැන දැනගෙන මොනවද ඒ ආනිසංස පහ? ඒවා තමා තුළ පෙරට වඩා ප්‍රකට වෙනවද? තමා තුළ දැනට ඒ ලක්ෂණ තියෙනවද? මේ ආදී වශයෙන් අර තමන්ට හඳුනා ගන්න පුළුවන් ආනිසංස පහ ගැන දැනුවත් වීම තමයි ශ්‍රාවකයාට වාසි සහගත. ඒ නිසාවෙන් අපි සතිපට්ඨාන ආනිසංස ගැන පැහැදිලි කරපු හැම තැනදීම වගේ අවසාන ආනිසංස දෙක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒවා ලෝකෝත්තර ආනිසංස. තමන් කරන භාවනාව හරිද වැරදිද කියලා හිතාගන්න, හරි ක්‍රමයකට කරනවාද කියලා දැනගන්න ප්‍රමාණවත් වෙනවා ඊට මුලින් තියෙන ආනිසංස පහ ගැන පහ තමා තුළ ඉස්සරට වැඩිය සක්‍රීය භාවයක් මේ භාවනාවෙන්ද තියද නැද්ද කියලා තීන්දු තීරණ ගන්න පුළුවන් හැකියාව ලැබුණා. ඉතින් ඒ
එනිසා වෙන්න අපි මුල් ආනිසංස පහ ගැන තමයි එතකොට මේ දේශනාවේදී මූලිකව කරුණු මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලා මේ ආනිසංස ටික නම් කරගෙන ඉමු. ආනිසංස හතම පළවෙනි ආනිසංසය තමයි සත්තානං විසුද්ධිය. පළවෙනි ආනිසංසය. සත්තානං විසුද්ධිය කියන එකේ තේරුම සත්වයා පිරිසිදු වෙනවා. සත්වයා පිරිසිදු වෙනවා. ඒක මතක තියන්න. සත් පිරිසිදු සත්වයා කියන්නේ ලෝකෝත්තර ස්වરૂපයක් නෙමෙයි. ලෞකික ස්වરૂපයක්. සත්වේ කොහෙද ඉන්නේ? පුජ්‍යලයේ කොහෙද ඉන්නේ? ඒක ලෞකිකයි. එහෙනම් පිරිසිදු සත්වේ බවට හැරෙන වෙනත් ක්‍රම තියෙනවා. ඒක නිසා මෙන් බුදුහාමුදුරු දේශනා කරනවා මේ ඕනම කෙනෙක් සතිපට්ඨානේ වඩන කොටත් වෙනත් ඕනෑම ක්‍රමයකින් සත්‍යයේ පිරිසිදු භාවයක් පිරිසිදු භාවයකටපත් වෙනවද? ඒ පිරිසිදු භාවයේ සතිපට්ඨාන භාවනාවක් වැඩිවීමෙන්ම ලැබෙනවා. එන්න පළවෙනි ආනිසංසය. සත්තාන විසුද්ධිය. දෙවෙනි ආනිසංසය යුගලයක් විදිහට දීලා තියෙන ආනිසංස දෙකක් එකට කියන්නේ ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිද්දවානං සමතික්කමාය. ඒ කියන්නේ මෙතන දිනා ශෝකයේ එකක් පරිදේවේ කියන තව එකක්. සමතික්කමාය කියන්නේ ඉක්මවනවා කියන එක. එහෙනම් දෙවෙනි ආනිසංසය ශෝකයේ ඉක්මවීම. තුන්වෙනි ආනිසංසය පරිදේවේ ඉක්මවීම. එතකොට ශෝකයේ පරිදේවේ කියන එක අපේ උරුමයක්. මේ හැම දිනාටම ශෝකය උරුමයි පරිදේවේ උරුමයි. ශෝකය කියන්නේ අතීත සිද්ධියකට වර්තමානයේ මානසිකව ඇතිවෙන පීඩාව, මානසික පීඩාව. අසහනය. ඒක හැබැයි වර්තමානයේ දෙයක් අල්ලගෙන නෙවෙයි ඉන්නේ. මොහොතක් හරි අතීතය. මේක ශෝකය. ඒකට ශෝකයේ ඉක්මෝන ස්වરૂපයක් ඉක්මවන්න පුළුවන් ඒකායන ක්‍රමයේ තියෙන්නේ සතිපට්ඨානයක් වැඩිවීමෙන් පමණයි. ඔන්න දෙවෙනි ආනිසංසය. තුන්වෙනි ආනිසංසය පරිදේවයේ ඉක්මවන්න පුළුවන්. නැති කරනවා කියන අර්ථය නෙමෙයි මේ ඉක්මවනවා කියන්නේ. ඉක්මවනවා කියන්නේ ඊට වැඩිය වෙනස් අර්ථයක්. එතකොට දෙවෙනි ආනිසංසයේ ශෝකයේ ඉක්මවීම, තුන්වෙනි ආනිසංසයේ පරිදේවයේ ඉක්මවීම. දැන් හතරයි පහයි ආනිසංස දෙකත් යුගලයක් විදිහට තියෙන්නේ. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. එතන හතරවෙනි ආනිසංසය දුක අත්තංගමාය වීම, පස්වෙනි ආනිසංසය දෝමනස්සය අත්තංගමාය වීම. එතකොට ආනිසංස පහයි. එතකොට අපි බලමු මේ දුක කියන්නේ මොකද්ද, දෝමනස්සය කියන්නේ මොකද්ද, ওই දෙකේ වෙනස මොකද්ද, ශෝකයයි දෝමනස්සයේ වෙනස මොකද්ද. ඒව ගැන දැනුමක් තියෙන ශ්‍රාවකයාට තමයි තමන් කරන භාවනාවෙන් මේ ගුණ තියද නැද්ද කියලා තීන්දුව කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ ඔක්කොම එකයි කියලා ගත්තට පස්සේ දැන් දුක කියන එක නෙමෙයි දෝමනස්සය කියන එක. ඒවා තේරුම් ගන්න අපි උත්සාහ ගමු ධර්ම කරුණු පැහැදිලි කරගෙන. දැන් ආනිසංස පහක් කිව්ව. ඔන්නේ ආනිසංස පහ. ඒ කියන්නේ සත්තාන විසුද්ධිය, ශෝක පරිද්දවාන සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියන මේ ආනිසංස පහ ලෞකිකව අපිට අපේ ජීවිතය තුළින් භාවනා කරන ශ්‍රාවකයාට ගිහි වුණත් පැවිදි වුණත් තමන්ගේ දෛනික ජීවිතය තුළින් අත්අඩින්න පුළුවන්. මොකද ඒවා අපිට තේරෙන ඒවා. ඒවා තමන්ට වටහා ගන්න පුළුවන් ඒවා. ශෝකයේ ඉස්සරට වැඩිය අඩුද වැඩිද කියලා තමන්ට අත්දකින්න පුළුවන්. ඒ වගේම පරිදේවයේ එහෙම වෙනස්කම් දකින්න පුළුවන්. එතකොට එහෙම මේ මුල් ආනිසංස පහ ගැන අපිට තීන්දුව ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ තීන්දුව ගන්න පුළුවන්. නමුත් හයවෙනි ආනිසංසය ඥායස්ස අධිගමාය. මේ අධිගම ඥානය ලැබෙන ඒකායන ක්‍රමය සතිපට්ඨානෙ වැඩිම. වෙන ක්‍රමයකින් අධිගම ඥානය ලැබෙන්නේ නැහැ. එතකොට අධිගම ඥාන කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ග ඵල
මේවට කියනවා අධිගම. මේවා ලැබෙන ඒකායන ක්‍රමයක් සතිපට්ඨානෙ වැඩිමයි. දැන් මම මුලින් කිව්වා හැබැයි මේ 6 වෙනි ආනිසංසය තමන්ට දීඳු කරන්න පුළුවන් එකක් නෙමෙයි. තමන්ගේ උපපති ඉන්ද්‍රියන්ට දීඳු වෙන එකකුත් නෙමෙයි. ගෝචර හේකුත් නෙමෙයි. ඒ නිසා මේ අභිධර්මයේ හැම පැහැදිලි කරනවා මේවට වෙනම ඉන්ද්‍රියක් කියලා. ඒ තමන්ට පුජ්ජලිකෝ බැරි නිසාවෙන් දැන් මේ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට 6 වෙනි ඥානසංසය මාර්ගඵල. එතකොට 6 වෙනි ඥානසංසය 7 වෙනි ඥානසංසය රහතන් වහන්සේගේ රහත් ඵලය. නිබ්බානස්ස සත්‍යකිරියයි. ඒ කියන්නේ සංසාර විමුක්තිය. එතකොට මේ ආනිසංස හත තමයි අර කුරුරටදී බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්න පෙර ආනිසංස වශයෙන් පැහැදිලි කරපු කරුණු ටික. එතන ආනිසංස හතක් තියෙනවා. දැන් අපි අද දවසේ බලන්න ඕනේ මේ ආනිසංස වලින් ඉස්සෙල්ලා මේ නම් කරලා තියෙන දහම්පදී ආර්ථිය. දැන් උදාහරණයක් විදිහට සත්තානං විසුද්ධියා කියන එක. විසුද්ධියා කියන්නේ පිරිසිදු වීම. සත්පුජ්‍යල භාවයක් තිබිලා යම්කිසි සතෙක් පිරිසිදුද අපිරිසිදුද කියන එක තීන්දු කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේදී එක කරුණක් මත. ඒ කරුණ තමයි අකුසලයි. දැන් අකුසලය කියන දෙය නැති තැන සත්‍යය පිරිසිදුයි. එන අකුසලය අකුසල් 10ක් තියෙනවා. ඒ අකුසල් 10න් එකක්වත් නැති තැන මානසික නැති තැනකදී තියෙන මානසික ස්වરૂපය පිරිසිදු සත්‍යයේ මානසික ස්වરૂපයයි. එහෙනම් සත්‍යය අපිරිසිදු වෙන්නේ සංසාරගත සත්‍යය අපිරිසිදු වෙන්නේ අකුසලයෙන්. අකුසලයේ නැති තැන පිරිසිදුයි. නමුත් අකුසලයේ නැති තැන නිවන නෑ. නිවන නෙමෙයි. නිවන කියන්නේ මේ වෙන අන්තිම ආනිසංසය. නිබ්බානස්ස සත්‍යගිරියයි කියන්නේ හත්වෙනි ආනිසංසය. සත්තාන විසුද්ධියා කියන්නේ පළවෙනි ආනිසංසය. එතකොට අකුසලයේ නැති සත්තු ඉන්නව ලෝකේ. අකුසල නැති සත්තු තමයි බ්‍රහ්ම කියන්නේ. එහෙනම් ලෝකයේ පිරිසිදු සත්තු කවුද? බ්‍රහ්ම. බ්‍රහ්මත්වයේ ඉන්න සියලුම සත්තු බ්‍රහ්ම ලෝකවල ජීවත් වෙන සියලුම සත්තු පිරිසිදුයි. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේදී දේවත්වයේ මනුස්සත්වයේ සතර අපායේ සත්තු අපිරිසිදුයි. නමුත් මනුස්සත්වයට වැඩිය දේවත්වය ටිකක් පිරිසිදුයි. නමුත් සත්තානං විසුද්ධියා ගුණය දේවත්වය තුල නැහැ. සත්තානං විසුද්ධියා ගුණය තියෙන්නේ බ්‍රහ්මත්වයේ තුලයි. දැන් එහෙමනම් බෝධිසත්වයන්ට මේ සත්තානං විසුද්ධියා ගුණය පිළිබඳ පැහැදිලි කරලා දුන්නේ, ඒ කියන්නේ බුද්ධ ජීවිත කාලයේදී පිරිසිදු සතෙක් වෙන විදිය. පිරිසිදු සතෙක් වෙනවා කියන්නේ පිරිසිදු මනසක් තියෙන පුජ්‍යල භාවයක් ඇති කර ගැනීම. බෝධිසත්වයන්ට මේ ගැන මුලින්ම පැහැදිලි කරලා දුන්නේ ආලාර කාලම්. දෙවනුව ඊට වැඩිය ගැඹුරින් පැහැදිලි කරලා දුන්නා, අවබෝධ කරලා දුන්නා උද්ධකාරාම් පුත්‍ර. මේ ගුරුවරු දෙන්නා මේ ලෝකයේ පිරිසිදු සත්තු ගැන සම්පූර්ණ අවබෝධයක් බෝධිසත්වයන්ට ලබා දුන්නා. එහෙමනම් මිනිස්සෙකුට පිරිසිදු වෙන්න පුළුවන් විදිහක් තියෙනවා. මිනිස්සේ දන් දුන්නා කියලා පිරිසිදු වෙන්නේ නැහැ. සිල් රැක්කා කියලා පිරිසිදු වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන සත්තානං විසුද්ධියා ගුණය නෙවෙයි. මනුෂ්‍යයෙකුට පිරිසිදු වෙන්න තියෙන එක ක්‍රමයක් තමයි සමත භාවනාව. සමත භාවනාව දැන් බුදු ගුණ
මෙනෙහි කරා ජප කරා කියලා ඔය කියන පිරිසුදුකම තියෙන්න බෑ. ඒකෙත් තියෙනවා මේ භාව ඕනම් භාවනාව සමත භාවනාව දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා 40ක් පමණ. ඒ භාවනා ක්‍රම 40 දියුණු කරගත්තම පිරිසුදු තත්ත්වයට පත් වුණාම ශ්‍රාවකේ ඒක දිගට හිටින්නේ නැහැ. ඒක ඉස්සෙල්ලම දැනගන්න ඕනේ. මේ සමත භාවනාවෙන් පිරිසු සත්‍යයක් ලබා දෙනවා. පිරිසු සත්‍යයක් බවට පච්චර ගන්න පුළුවන් හැම දිනාටම සමත භාවනා දිනු කරලා. පිරිසු භාවයට පත් වෙන්න නම් මොනවද ඒ භාවනා කරන කෙනා සම්පූර්ණ කරන්න ඕනේ? අකුසල් 10ම යටපත් කර ගන්න ඕනේ. අකුසල් 10ම යටපත් වෙච්ච තැන ධර්මානුකූලව පංච නීවරණ යටපත් වෙලා. එහෙනම් සමත භාවනාවකින් පංච නීවරණ යටපත් වෙච්චි ඕනෙම තැන ඒ සත්‍යයගේ ඒ ගත කරන මොහොත පිරිසිදු භාවයක් තියෙනවා. එහෙනම් දැන් පිරිසිදු සතෙක් ලබා ගන්න නැත්නම් පිරිසිදු සත්‍යයක් බවට පත් වෙන්න මිනිසයාට කරන්න පුළුවන් එක දෙයක් තමයි සමත භාවනාව. ඇයි එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ එකම මාර්ගයයි කියලා දේශනා කරනවා. අර ආනිසංස හතකම සත්තාන විසුද්ධියා පිරිසුදු සත්‍යයෙන් ලැබෙන ඒකායන මාර්ගයේ සතිපට්ඨානේ වැඩිමයි. එතකොට අර ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ අය පෙන්නපු සමත භාවනාවලින් පිරිසුදු සතෙක් ලැබෙනවා. නමුත් අඩුවක් තියෙනවා. සමත භාවනාවේ සතෙක් පිරිසිදු වුණොත් තාවකාලිකයි. තාවකාලිකව පිරිසිදු වෙන්නේ. දැන් භාවනාවක් නම් ඒ භාවනාව කරන පුජ්‍යලයා නීවරණ යටපත් කරගෙන ඉන්න තාක්කල් තාවකාලිකව පිරිසිදු සත්‍යයක් වෙනවා. දැන් ඒ පුජ්‍යලයාම මරණාසන්න වෙනකම්ම අර ඒ පිරිසු සත්‍යයගේ ගුණ ටික තමයි රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන කියන්නේ. එතකොට යම්කිසි කෙනෙක් මිනිසෙක් කියලා ඉපදිලා මොනවා හරි සමත භාවනාවක් කරලා ඒක ආගම් ભેදයකින් තොරව ඕනම ආගමක තියෙන්න පුළුවන් සමත භාවනා. සමාධි ශික්ෂාව තියෙන ආගම් ගොඩක් තියෙනවා. ඒ ආගම් වල කියා දෙන ආකාරයට වෙන්නත් පුළුවන්. කොහොම හරි සමත භාවනාවක් දිනු කරගෙන නීවරණ යටපත් කරන්න පුරුදු වෙලා මැරෙන්න කලින් එතකොට ධානවල ඉඳලා නීවරණ යටපත් කරගෙන ඉන්න පුරුදු වෙලා ඒ භාවනාව බහුලිකත වෙලා එතකොට එහෙම භාවනා කරලා මරණාසන්න මොහොතේදීත් මරණාසන්න වෙනකම්ම ඒ භාවනාව බහුලිකත කරමින් ගිහිල්ලා මරණ මොහොතේ ඒ ධාන මට්ටමක් පිරිහෙන් නැතුව රැකගන්න පුජ්‍යලයේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවා. බ්‍රහ්ම ලෝකෙ ඉපදුනාත් ඒ බ්‍රහ්ම ලෝකයේ ආයුෂ අවුරුදු වලින් කියන්න බෑ. දීර්ඝ කාලෙ. එතකොට දේවත්වයේ ඉක්මෝලා බ්‍රහ්මත්වයේ ලැබපු කෙනා බුදුහාමුදුරුව පෙන්නනවා ඒ පිරිසුදු වීමක් තාවකාලිකයි. ආය පිරිසිදු සතෙක් වෙනවා. දැන් ආලාර කාලාම ගත්තත් කවදාහරි අනාගතයේ අනාගත සංසාරයේදී දැනට පිරිසිදුයි. උද්දකාරාම පුත්‍ර දැනට පිරිසිදුයි. මොකද ආලාර කාලාම රූපාවචර ධ්‍යාන පිරිහෙන්නේ නැතුව බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා තියෙනවා. පිරිහෙන්නේ නැතුව. ස්ථීරව අපිට කියන්න පුළුවන් එච්චරයි. මොකද මේම බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා. ඒ වගේම අපි බැලුවොත් උද්දකාරාම පුත්‍ර අරූපාවචර ධ්‍යාන වලට සමවැදිලා ගෝලයන්ටත් උගන්නලා ඒකෙන්ම ඒ ධ්‍යාන පිරිහා ගන්න නැතුව මරණයට පත් වෙච්ච කෙනෙක්. මේවා මේ දේශනා දීන්නේ බුදුහාමුදුරුවෝ. එහෙම නැත්නම් මේ අපිට කියන්න බෑ ලංකාවේ හිටිය උපාසක උපාසිකාවන් ධ්‍යානෝල්ට සමවැදින බ්‍රහ්ම ලෝකී යක්. මොකද ඒගොල්ලෝ කිව්වට හරියන්නේ නැහැ මේ බුද්ධ දේශනාවේ අපිට තියෙන එකම තාක්ෂණය
අනිකෝණ කෙනෙකුට මේ කියන දේවල් ප්‍රගුණ කරලා බ්‍රහ්මලෝකේ යන්න බැරි කමක් කියන එක ධර්මානුකූලව වැරදි නෑ. ඒ වුණාට දැන් බුද්ධ දේශනාවට අනුව ආලාර කාලාම මේ වෙනම කොටත් පිරිසිදු සත්‍යයි. උද්ධකාරාම්පි පුත්‍ර පිරිසිදු සත්‍යයි. සත්තාන විසුද්ධියා ගුණේ තියෙනවා. නමුත් තාවකාලිකයි. ඔය පිරිසිදුකම බුදුහාමුදුරු දේශනා කරන්නේ අනාගතයේ අපිරිසිදු බවට පත් වෙනවා. එහෙනම් බ්‍රහ්මත්වයේ ඉන්න අයට වුණත් දීර්ඝකාලීනව ඒ පිරිසිදු භාවයේ ඉඳලා ටිකෙන් ටික දේවත්වයේ මනුස්සත්වයට ඇවිදිලා ඔහම සතරපායට යනකම් අපිරිසිදු වෙන විදිහට අකුසලයේ ගොඩ නැගෙනවා. ඒක තමයි සංසාර භයානක භාවය. සංසාරයේ භයානකයි කියන්නේ ඒකයි. එහෙනම් දැන් දැනගත්තා මේ පින්වතුන් එකම මාර්ගය කියලායි බුදුහාමුදුරු දේශනා කරේ පිරිසිදු සත්‍යය ලැබෙන්න. එකම ප්‍රමාර්ගය කියන්නේ මෙතෙන්දී සතිපට්ඨානයේ වඩනකොට පිරිසිදු වෙනවද යං අංශු මාත්‍රයක් නැවත අපිරිසිදු වෙන්නේ නැති විදිහටයි පිරිසිදු වෙන්නේ. එතකොට අනාගතයේ අපිරිසිදු වෙන විදිහට తాවකාලිකව පිරිසිදු වීම සමත භාවනාවේ ලක්ෂණයයි. ඒ වගේම විපස්සනා භාවනාවකින් යමෙක් පිරිසිදු වෙනවද ඒ පිරිසිදු වෙච්ච ටික නැවතනම් අපිරිසිදු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට සතිපට්ඨානයේ ප්‍රගුණ කිරීමෙන්මයි සෝආර පුජ්‍යලේ ශ්‍රාවකේ සෝආන් වෙන්නේ සම්මාදිට්ඨිය ලබන්නේ. සෝආන් වුණොත් එයා සෝවාන් වීම කියන්නේ රූපාවචර ධ්‍යාන ලැබීම වගේ එකක් නෙමෙයි. සෝවාන් වෙනකොට අකුසලයෙන් යමක් අහක් කරනවාද ඒ අහක් කරන අකුසලයේ බලපෑම අනාගතයේ කවදාවත් ඒ පුජ්‍යලයාට ළඟා වෙන්නේ නැහැ. සකදාගාමි වෙනකොට අකුසලයෙන් යමක් අහක් කරනවාද ඒ අහක් කරන එක අනාගතයේදී නැවත ලැබෙන්නේ. ඒ වගේම අනාගාමී තත්ත්වයේදී යම්කිසි අකුසල් ප්‍රමාණයක් අහක් කරනවද පිරිසිදු වෙනවද ඒ පිරිසිදු වීම නැවත අපිරිසිදු වෙන්නේ එකතු වෙන්නේ අනාගතයේදී. රහතන් වහන්සේගේ පිරිසිදු වීම කවදාවත් අපිරිසිදු වෙන්නේ නැහැ. නමුත් රූපාවචර බ්‍රහ්ම අරූපාවචර බ්‍රහ්ම කියන තත්ත්වයේ ඉන්නේ හැම දිනාටම සමත භාවනාවෙන් ඒ ප්‍රතිඵල ගන්නේ ඒ ගුණ ලබා ගන්නේ ලබා ගත්තට ඒ හැම දෙනාම අනාගතයේදී අපිරිසිදු වෙනවාමයි. වර්තමානයේ විතරයි පිරිසිදු. මේක තමයි බුදුහාමුදුරුවෝ එකම මඟ කියන්නේ. ඒකට සත්‍ය පිරිසිදු වෙන්නේ අකුසලයෙන්. දැන් අපිට ඒ දැන් භාවනා කරන කෙනෙකුට මේ දේ කොහොමද වෙන්නේ දැනගන්නේ කොහොමද? දැන් හුඟක් උපාසක උපාසිකාවෝ දැන් කාලයක් යනකොට පන්සිල් ඉස්සර කඩලා පස්සේ රකින්න. දැන් එතකොට ගුණයක් තියෙනවා අකුසලයේ අඩු වෙනවා. දැන් මේක දැන් සිල් වගේ දේවල් දිහා බැලුවාම කෙනෙකුට රකින්න පුළුවන්. රකින්න පුළුවන් කියන්නේ දැන් ඒක වැරද්දක් විදිහට සැලකුවාම ඒකේ ධර්මානුකූල දෙයක් ඉගෙන ගත්තම නැත්නම් තමන් වෙනත් විදිහකින් තමන්ගේ ජීවිතයේ ගෙවෙනකොට පරිණත වෙනකොට ඉස්සර කරපු අකුසල් ක්‍රියා පස්සේ නවත්තනවා. ඒක ගණන් ගන්න බෑ මේ සතිපට්ඨාන ආනිසංසයක් විදිහට. දැන් පළක් අය ඒ විදිහට ගන්න යනවා. වැරදි. දැන් එහෙමනම් මේ පින්වතුන් දැනගන්න ඕනේ මේ වෙලාවේ තමන් අපිරිසිදුුනේ ඇයි. දැන් අපිට අපිරිසිදු බව මනින්න පුළුවන් සාධක තුනක් තියෙනවා. තම තමන්ගේ අපිරිසිදු භාවය දැන් මම පිරිසිදුද නැද්ද කියන එක අපිරිසිදු භාවය කියන එක මනින්න පුළුවන් භෞතික සාධක දෙකකුයි මානසික එක සාධකයකුයි තියෙනවා. සාධක තුනක්.
දැන් කායික අකුසලයක් කරනකොට දරුණු ලෙස මිනිසයා අපිරිසිදුයි. වාචික අකුසලයක් කරනකොට දරුණු ලෙස අපිරිසිදුයි. එහෙනම් දැන් තම තමන් මේ ජීවිත කාලයේදී අපිරිසිදු වෙච්ච තැන් බලාගන්න. හුඟක් අය මේ බණ අහන අයත් කායික අකුසල් වලින් අපිරිසිදු වෙච්ච බව වෙච්ච අවස්ථාත් මතක් කරගන්න පුළුවන් වෙයි දැන්. තම තමන් මොකද ඒ කායික අකුසලයෙන් අකුසල් නොකර ඉන්න ගන්න උත්සාහය හැම දිනාගෙම තියෙනවා. ඒ උත්සාහයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා කායික අකුසල් වලින් අපිරිසිදු වීම අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ පානාති පාතා සතුන් මැරීම හොරකම් කිරීම කාමයේ වරදව හැදෙන්නේ. ඒ කියන්නේ ওই ක්‍රියාවන් තුනෙන් එකක් කායික ක්‍රියා තුනෙන් එකක් තියෙන තැන තියෙන වෙලාවක තියෙන මොහොතක ඒ පුජ්‍යලයා අපිරිසිදුයි. ඔන්න මතක තියාගන්න. වාචික අකුසල් හතරක් තියෙනවා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා. ඔය හතරෙන් එකක් තියෙන ඕනම තැන තමන් අපිරිසිදුයි. ඔන්න දෙවෙනි සාධකය. දැන් එහෙමනම් මතක් කරගන්න ඕනේ තමන් මෙච්චර ගල් සම්පප්පලාප එකේ කියවා ගියෝ ගියෝ ඒවෑන් සතුට වෙවි හිටපුවා. ඒ හිටපු තැන හැම වෙලෙම අපිරිසිදු භාවයේ තියෙනවා. සත්තාන විසුද්ධියා ගුණේ නෙමෙයි තියෙන්නේ. අපිරිසිදු ස්වරූපිය. අකුසල් ස්වරූපිය. දැන් මේ වෙලාව ගත්තොත් මේ බණ අහන මොහොත ගත්තොත් මේ බණ අහන අය ළඟ නැහැ කායික වශයෙන් අපිරිසිදුකමක් නැහැ. ඒ කියන්නේ කායික අකුසල් නැහැ. සම්පප්පලාප වගේ ඒවත් නැත්නම් තනියෙන් උණක් කවන්නේ නැහැ කට්ටි එක උණක් කවන්නේ නැහැ බණ අහනකොට කතා නොකර ඉන්නවා නම් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් බණ අහනවා නම් නිසද්දතාවයේ රකින්නවා නම් එතන වාචික අපිරිසිදු වීමක් නැහැ. හැබැයි මේ වාඩි වෙලා බණ අහන කිසි කෙනෙකුට මේ බණ අහන කාලය තුල සම්පූර්ණයෙන් පූර්ණ ලෙස මානසික අකුසලයෙන් අකුසලයන් නැතුව නැත්නම් මානසික පිරිසිදු භාවයක් තියනවා කියලා හිතන එකත් වැරදි කියන එකත් වැරදි. මොකද එහෙම එකක් නැහැ. ඒකට හේතුව කොහොමද? එහෙනම් Taman දැන් පිරිසිදුද අපිරිසිදුද කියලා මනින්න තියෙන ලොකුම සාධකය මානසික සාධකයයි. සංකල්පීය අකුසල් දෙකයි. සංකල්පීය අකුසල් දෙක තමයි නවවෙනි අකුසලය අභිජ්ජා දහවෙනි අකුසලය ව්‍යාපාද. එහෙනම් දැන් කෙටියෙන් මේ බණ අහන මොහොතේදී මේ බණ අහන කාට හරි මම පිරිසිදුද අපිරිසිදුද කියලා මැනගන්න පුළුවන් නම් මනින්න පුළුවන් වෙන්නේ තමන්ගේ සංකල්පනාවල හටගන්නේ අභිජ්ජා ස්වරූප හා ව්‍යාපාද ස්වරූප නැත්නම් දෝමනස්ස ස්වරූප හඳුනා ගැනීමෙන් යුක්ත වෙන්න වෙනවා. දැන් බලන්න එතකොට අභිජ්ජා දැන් තියෙන දෝමනස්ස අසහනය මානසික අසහනය කායික නිමීමේ වාචික නිමීම අකුසල් වලින් බැලුවම අකුසල් කියන්නේ සංකල්පීය අකුසල් දෙකයි. ඒ දෙක තමයි අභිජ්ජා දෝමනස්ස. දැන් මේ අභිජ්ජා දෝමනස්ස නැති තැනක් කොහෙද හරි ලැබෙනවද? ඒ අභිජ්ජා දෝමනස්ස හටගන්න නැති සිතක් පහළ වෙනවද? ආන්න එතන පිරිසිදුයි. දැන් බලන්න බුදුහාමුදුරුව මුලින්ම දේශනා කරන සතිපට්ඨාන ආනිසංසය තමයි සත්තානං විසුද්ධියා. සත්‍යය පිරිසිදු වෙනවා. එතකොට පිරිසිදු වෙන්න නම් මොනවද වෙන්න ඕනේ? අකුසලේ නැති වෙන්න ඕනේ. අකුසල් 10ක් තියෙනවා. කායික අකුසලේ නැති වුණා කියලා පිරිසිදු නෑ. අපිරිසිදු වෙනවා. එතකොට වාචික අකුසලෙන් හා මානසික අකුසල් වලින්. කවුරු හරි කෙනෙක් කායික අකුසල උන් නැතුව වාචික අකුසල උන් නැතුව හිටියා කියලා පිරිසිදුත් නෑ. ඒ හේතුව ඒ අකුසල් නැතුව මානසික අකුසල් තියෙන්න පුළුවන්.
කවුරුහරි එහෙනම් සතේ පිරිසිදු වෙනවා කියන්නේ කායික අකුසලුත් නැතුව වාචික අකුසලුත් නැතුව මානසික අකුසලුත් නැති වෙනවා. එතකොට මානසික අකුසල් නැති වෙනවා නම් අභිජ්ජා ව්‍යාපාද දෙක නැති වෙනවා. දැන් මේ පින්වතුන්ට කායික අකුසල් මේ වෙලාවේ නැති හින්දා වාචික අකුසල් නැති හින්දා මානසික අය ඇති වෙන අකුසලයේ ව්‍යාපාදයේ කියන එක සැර බාල වෙලා තියෙනවා. සැර අඩු වෙලා. ඒකට ධර්මයේ කියන දෝමනස්සය. එහෙනම් දැන් තමන් අපිරිසිදු වෙන්නේ මේ බණ අහනකොට විටින් විට. එක දිගට නෙමෙයි. විටින් විට. බණ පදයක් ඇහුන් නැතුණත් දෝමනස්සය හට ගන්නවා. ඔන්න අපිරිසිදු වෙනවා. දැන් පිට සද්දයක් ඇහෙනකොට අපිරිසිදු වෙනවා අපි. අපි ඒ වගේ සත්තු. අනුන්ගේ දෙයට අපි අපිරිසිදු වෙන්නේ. හඬට අපිරිසිදු වෙනවා අපි. රූපය දැකලා අපිරිසිදු වෙනවා. ඒ දෝමනස්සය හට ගන්නවා. නැත්නම් අවිද්‍යාව හට ගන්නවා. දැන් අවිද්‍යාව දෝමනස්ස දෙක හටගන්නේ කොතනද? ආන්න එතනයි අපිරිසිදු භාවය තියෙන්නේ. ධර්මානුකූලව ඒක දැනගන්න. දැන් මේ පින්වතුන් ඉන්නකොට කකුල රිදෙනවා නම් අන්න අපිරිසිදු වෙනවා. අපිරිසිදු වෙන්නේ කකුල හින්දා නෙමෙයි. රිදෙන හින්දාත් නෙමෙයි. රිදීම හේතුයෙන් හටගත්තු සංකල්පනාවල අකමැති ස්වરૂපයෙන් දෝමනක්ෂේ. දැන් එහෙමනම් තමන් පිරිසිදුද නැද්ද කියලා තේරෙනවද? සත්තාන විසුද්ධියා ගුණය තමන්ගේ ජීවිතයේ එහෙම නිකන් එන්න පුළුවන්. සිතක් පහළ වෙනවා නම් එන්නේ හුඟක් වෙලාවට තියෙනවා. දැන් හැබැයි ඒ වුණාට කුසල් සිත් ස්වરૂප කුසල් අරමුණු ඇති වෙනකොට ඕක නැහැ. කුසල් අරමුණු ඇති වෙනකොට අපිට තියෙන්නේ සංකල්පනාවල අනභිජ්ජා ව්‍යාපාද. ඒක පිරිසිදුයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සදාකාලිකව පැය 24 පුරා ඇහැරලා ඉන්න කාලය තුල කාටවත් අනභිජ්ජා අව්‍යාපාද සංකල්පන ඇති වෙනවා කියන එකක් බොරුවක්. බොහෝ විට ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාද. අභිජ්ජා ව්‍යාපාද සංකල්පන ඇති වෙනකොට අපිරිසිදු වීම පටන් ගන්නවා. දැන් දේවත්වයේදී දෙවියෙක් චිත වෙන්න පටන් ආසන්න වෙනකොට දෝමනස්සේ පටන් ගන්නවා. අපිරිසිදු වෙනවා. දේවත්වයේ තුල තිබිච්ච පිරිසිදු භාවය නැති වෙනවා. අර බ්‍රහ්ම වගේ සුපිරි පිරිසිදු වෙච්ච සතෙක් නෙමෙයි දෙවියෝ. නමුත් දෙවියාට දේවත්වයේදී ඒ ආයුෂ ගෙවෙනකොට දෝමනස්සේ පහළ වෙනවා. අපිරිසිදු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඊට පහත් මනුස්සත්වයේ හෝ ඊට මනුස්සත්වයේ වගේ උප්පත්තියක් ලබන්න හේතු වෙන්නේ. හැබැයි සමහර දෙවියෝ හිම වෙන්නේ. ඊට වෙනස් වෙනවා. දැන් මේ වගේ සත්‍ය අපිරිසිදු වෙන්නේ එතකොට අවිජ්ජා දෝමනස මූලික කරගෙන සංකල්පීය වශයෙන්. ඊට වැඩි අපිරිසිදු වෙනවා අවිජ්ජා දෝමනස දෙකේ උදව් අරගෙන යමේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන ඒවා වාචික අකුසල් කරන්න අපිරිසිදු වෙනවා. දැන් මේ පින්වතුන්ට නම් හුඟක් අයට වැටෙන්නේ අපිරිසිදු වෙලා තියෙන්නේ මේ ජීවිත කාලේ වැඩියෙන් ඔය වාචික අකුසලේ. දැනුත් තියෙනවනේ සංකල්පීය අකුසලෙන් අපිරිසිදු වීම. බණ නැවැත්තුවාට පස්සේ කෝල් අරගෙන ආය අපි රිසිදු වෙනවා වාචික අකුසල සම්පප්පලාප ගෙවන්න පටන් ගන්නවා. දැන් ඒවා මැනගන්න පුළුවන් වෙනවා. සම්පප්පලාපේ මානව හිමිකම් කියලා අරගෙන ආරේ යන්නේ නැහැ. මානව හිමිකම් තමයි ඒවා. නමුත් තමන් අපි රිසිදු වෙන මානව හිමිකම් ඒවා. ඒවා දැනගෙන හිටියෝ මම මෙහෙම කෙනෙක්. ඉස්සර මම ගොඩක් සම්පප්පලාපේට බර කෙනෙක්. මට දවසට කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ එක්කත් ඕනේ සම්පප්පලාපේ. නිකන් තනියෙන් කරන්න පුළුවන් අකුසලයක් නෙවෙයි සම්පප්පලාපේ. ඔය වාචා කම්මා වාචා මේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාප මේ තනියෙන් කැලේකට වෙලා ගෙදෙට්ට තනියෙන් දොරහාගෙන ඉන්න කරන්න පුළුවන් කමක් නැහැ.
එහෙම කරන්න බැරි හින්දම තමයි මිනිස්සු දියුණු වුණා කියලා කාමරයේ ඇතුලේ ඉඳලා තව කාට හරි පණිවිඩයක් දෙන්න පුළුවන් ටෙලිෆෝන් එක හරි හොයලා. දැන් මේ පින්වතුනුත් හුඟක් වෙලාවට තනියෙන් ඉන්නේ. මේ බණ අහන්නේ තනියෙන් ඉන්නේ ගෙදර තනියෙන්. ඒ වුණාට සම්පප්පලාපය කරන්න අපිරිසිදු වෙන්න ක්‍රම හුඟක් තියෙනවා. තව ඕන තරම් ලෝකේ ඉන්න අයට කතා කරේ. දැන් කතාව විතර සියලුම කතාව අපිරිසිදු භාවයක් කියන එක නෙමෙයි කියන්නේ. අභිජ්ජා සංකල්පනා හෝ ව්‍යාපාද සංකල්පනා යටතේ ආවොත් ඒක අපිරිසිදුයි. එහෙනම් එක්ක සම්පප්පලාප වෙනවා, නැත්නම් පිසුනා වාචා වෙනවා, නැත්නම් පරුසා වාචා වෙනවා, නැත්නම් මුසාවාද වෙනවා. දැන් එහෙම අපිරිසිදු වෙච්ච අය තමයි උගලක් ඉන්නේ. දැන් සමහර විට එහෙම අඩුව ඇති. දැන් ඒ අඩුව ලැබුණේ කොහොමද කියලා බලන්න ඕනේ. භාවනාවේ ඉඳ ලැබුණේ අනුන්ට දැන් පෙළකට මේ සම්පප්පලාප අඩු වෙනවා බේරෙන්න බැරි කමට අනික් මිනිස්සු මග අරින. දැන් මග අරලා ඉස්සර නම් ඉතින් ගියවල් වලට යනවා. භාවනා මධ්‍යස්ථාන වලට යනවා. යාළු මිත්‍රයන්ට කතා කරනවා. ටිකක් කල් යනකොට උන්ට ඉපා වෙනවා. එහෙම එහෙම ගිහින් නිකන් අර තමන්ට තමන් මේකට ආසා වුණාට අනික් මිනිසුන්ට කරදරයක් වෙලා තමන්ගේ තියෙන නරක හින්දා අනික් මිනිස්සු කොන් කරනවා. දැන් ඕවෙන් කතාව නැවතුණා කියලා වැඩක් නෑ. එහෙම පිරිසක් ඉන්න. දැන් ඒ අය හිතන්න පුළුවන් මම ළඟ එතකොට සතිපට්ඨාන ආනිසංසයක් තියෙනවා. එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. ඊට වැඩිය වෙනස් දෙයක්. සමාජයේ ප්‍රතිස්ථාප කරනවා. ඒක තමන්ගේ නරක අඩු වෙලා නෑ. තමන්ගේ නරක ගති දුරු වෙලත් නැහැ. දැන් ඒවා අනුව ධර්මානුකූලව හැම දෙයක්ම හිතලා තමයි අපිට මේ ආනිසංස ගැන හිතන්න වෙන්නේ. මම කියා දෙනවා ආනිසංස ලැබෙන විදිය. මොකද මේවා තමන්ගේ ජීවිතයේ සංසන්දනය කරන්න පුළුවන් ආනිසංස. සත්තාන විසුද්ධිය වෙන්න නම් එනම් මිම්ම තමයි සංකල්පීය වශයෙන් අභිජ්ජා සංකල්පනා හා ව්‍යාපාද නැත්නම් දෝමනස් සංකල්පනා අඩුවීම. දැන් බලන්න ඔය දෙයම නේද බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ සතිපට්ඨානයේ පැහැදිලි කරන හැමතැනම. දැන් කායානුපස්සනාව ගැන විස්තර කරන තැන මොකද්ද තියෙන්නේ? කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දුමනස්සං. එහෙනම් සතිපට්ඨාන කායානුපස්සනාවේ කමඨහනක් වඩන්නලු ඒ වඩන මොහොතේ අභිජ්ජා දෝමනස්ස නැති වෙනකම්. එතකොට අභිජ්ජා සංකල්පනා හා දෝමනස්ස සංකල්පනා නැති වෙනකම් කමඨහන වඩන්න. අභිජ්ජා සංකල්පනාව හෝ දෝමනස්ස සංකල්පනාව නැති තැන පිරිසිදු සති. දැන් මේක මතක තියාගන්න. දැන් පිරිසිදු සති බවට හැරුණේ කොහොමද? ඉස්සර දැන් අපි හිතමු ආධුනිකයේ සක්මන් භාවනාව කරනවා. සක්මන් භාවනා කරනකොට දැන් අවිජ්ජා දෝමනස්ස සංකල්පන ඇති වෙන්න පුළුවන්. උප්පත්ති ඉන්ද්‍රිය හයක් තියෙනවා අපිට. ඇහැට රූපයක් පේනකොටත් අභිජ්ජා සංකල්පනා හා දෝමනස්ස කියන අපිරිසිදු සංකල්පන ඇති වෙන්න පුළුවන්. කනට සද්දයක් ඇහිම තුලත් ඇති වෙන්න පුළුවන්. දැන් දිවට රසක් දැනෙන අවස්ථාවේ ඇති වෙනවා අපිට. දැන් මේකට ලුණු වැඩි කියනකොට දෝමනස්සය. ඇඹුල් වැඩි කියනකොට දෝමනස්සය. සීනි මදි කියනකොට දෝමනස්සය. චීනි වැඩි කියනකොට දෝමනස්සය. ප්‍රශ්නේ මදි කියනකොට දෝමනස්නේ ආහාර වල. ප්‍රශ්නේ වැඩි කියනකොට දෝමනස්සය. නේ? ඔය වගේ ඕන වෙලාවක දෝමනස්සය හට ගන්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතේ මෙහෙම පිරිසිදු භාවයක් නැහැ. හැම මොහොතකම අපිරිසිදු වෙනවා. දැන් එහෙම ගියවපු ජීවිතේ දකින්න ඕනිය. අතු මේ සුදුනෝ වගේ පිරිසිදු සත්ත්ව විදිහට සුදුරෙද්ද පෙරෙව්වා කියලා රැවටෙන්නේ නැතුව ඉන්න ඕනේ.
එහෙනම් අර වහු වෙනකොට වයස යන්න යන්න අපි දැන් හොඳම පිරිසිදු. අපි විතර පිරිසිදු සත්තු ඇත්තෙම නෑ කියලා හිතෙනවා රෙද්ද පෙරෝලා. දැන් බුදුහාමුදුරන්ගේ පිරිසිදු භාවය හෝ අපිරිසිදු භාවය රඳාපවතින රෙද්දෙන් නෙමෙයි. හොඳට මතක තියාගන්න. රෙද්දෙන් නෙමෙයි තමන්ගේ සංකල්පනාවල ඇති වෙන අභිජ්ජා හා ව්‍යාපාද දෙක නැති වෙන්නේ. එතකොට එන්නේ එක නිසාවෙන් දැන් අපිට දැන් ඇහැ කන නාසය දිව කය මනස මේ උප්පත්ති ඉන්ද්‍රිය හයෙන් අරමුණක් එනකොට එහෙනම් හැම අරමුණක නැති වුණාට එක එක සමහර අරමුණු වල හටගන්නේම අපිරිසිදු භාවය. දැන් උදාහරණයක් විදිහට තමන්ගේ හතුරෙක් දැක්කේ හැටිය ටීවී එකේ දැක්කත් කටහඬ ඇහුණත් ඩොමනස් යටගන්න. දැන් පිරිසිදු නෑ. එතකොට එහෙම ඒ වගේ මේ මිනිස්සුයෝ ගැන තමන් අකමැති අය දකින්න එකත් අපිරිසිදු වීමක්. අපි ඒ වගේම තමන් අකමැති සද්ද ඇහෙන එක අපිරිසිදු වීමක්. පළක් අයට දැන් මේ සාමාන්‍යයෙන් කියනවා අපිරිසිදු වෙනවා සත්තුන්ගේ කටහඬ ඇහිලා. දැන් උල්ලම කය ගහන ඇහුනොත් උපාසක උපාසිකාවන් අපිරිසිදු වෙනවා. යෝමනස්සේ මොකද හේතුව? තමන්ගේ මතයක් තියෙනවා ඒ සතාගේ හඬ අහන්න හොඳ නැහැ කියලා. දික්තියක් තියෙනවා. මතය කියන්නේ දික්තිය. දැන් මම මේ උදාහරණ ටිකක් කිව්වේ අපි හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් බණ අහනකොට අනේ මම නම් පිරිසිදුයි කියලා ඒකෙන් මේ සතිපට්ඨානේ දියුණුද නැද්ද කියලා හොයන්න බෑ. ඉස්සෙල්ලා අහක් කරගන්න මම අපිරිසිදු වෙන්නේ කොහොමද? මගේ ජීවිතයේ පුරා තියෙන්නේ අපිරිසිදු වීමේ ලක්ෂණ නේද කියලා ඇත්ත දැනගන්න. බොරුවේ රගමාණ්ඩ ගියොත් කවදාවත් සතිපට්ඨාන ආනිසංශ එකක්ව හොයන්න බෑ. එහෙනම් දැන් මං කියා දුන්නනේ මේ පින්වතුන්ට මේ ජීවත් වෙනවා කියන්නේ අපිරිසිදු වෙන එකම තමයි. පස්පව නොකරත් අපිරිසිදු වෙනවා අපි. කායික අකුසල් නොකරත් අපිරිසිදු වෙනවා මානසික ස්වරූපයෙන්. වාචික අකුසල් නොකරත් මානසික අකුසල් වලින් අපිරිසිදු වෙනවා පැය 24ම. හැබැයි කුසලයක් වෙන අවස්ථාවක් තියෙනවා. සංකල්පනාවල අනභිජ්ජා අව්‍යාපාද සංකල්පන ඇති වෙනකොට අපි අපිරිසිදු නෑ, පිරිසිදු. නමුත් ඒක පවත්ත ගන්න බෑ මොහොතක්. දැන් දානයක් දෙනකොට ඒ දීමේ චේතනාවෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් දන් දෙනකොට ඇති වෙන්නේ අභිජ්ජා සංකල්පනා නෙමෙයි, ව්‍යාපාද සංකල්පනා නෙමෙයි, අනපිජ්ජා සංකල්පනා හා අව්‍යාපාද සංකල්පනා. නමුත් දන් දීලා යොරුණාට පස්සේ අනේ මේ දානෙට වැඩිය හොඳයි මේ විදිහට දුන්නා නම් කියලා හිතනකොට ආන්න අපිරිසිදු වීම එනවා, දෝමනස් සංකල්පන. ඒ කියන්නේ කුසලයක් කරන වෙලාවේ පිරිසිදු වෙනු වීමත් ඉතාම තාවකාලිකයි, ක්ෂණිකයි. නැවත නැවත අපිරිසිදු වෙන ගතිය අපි වැඩි. දැන් ඒකත් තේරුම් ගන්න. දැන් ඊගාට බැලුවොත් දැන් අපි හිතමු ආධුනිකයේ සක්මන් භාවනාව පටන් ගන්නවා. එහෙනම් සක්මන් භාවනාව කරනකොට ඒ කායනුපස්සනාවේ භාවනාව වලින් අපි ඇත්තටම පිරිසිදු වෙන්නේ ඉස්සෙල්ලම මුලින්ම පිරිසිදු වෙන්නේ ඇහෙන්ද නැහැ. ඇහැට පේන රූප වලින් පිරිසිදු වෙන්නේ නැහැ අපි සතිපට්ඨානේ වැඩුවාට මුලින්ම. කනට ඇහෙන ශබ්ද අල්ලගෙන පිරිසිදු වෙන්නේත් නැහැ අපි. දිවට දැනෙන රස සම්බන්ධව පිරිසිදු වෙන්නේත් නැහැ. ඒ වගේම නාසයට දැනෙන ගඳ සිවුඳ වලින් පිරිසිදු වෙන්නේත් නැහැ. ඒවා අපිරිසිදු භාවයේ තියෙන.
මනසට එන ධම්මාරමුණු කල්පනා වෙන දේවල් වලින් සතිපට්ඨානේ වඩන අය මුලින් පිරිසිදු වෙන්නේ නැහැ. කයට එන සියලුම අරමුණු වලත් පිරිසිදු භාවයේ නැහැ. අයෙන් දැනෙන සියලුම අරමුණු වලත් ආධුනිකයාගේ පිරිසිදු භාවයේ නැහැ. ප්‍රවීණයාද ගියත් ඉස්සරහට භාවනා කරගෙන ගියා සමහර විට අපිරිසිදු වෙනවා සමහර විට පිරිසිදු වෙනවා. ඒක නවත්තන්න බෑ. නමුත් මෙහෙම දෙයක් වෙනවා. දැන් කමඨහනට දීලා තියෙන අර්ථය බලමු. අපි කිව්වේ සක්මන් කරනකොට ආධුනිකයේ වම් කකුල පොළවේ වදිනකොට අවධානය කියන්න. මේ අවධානය කියන්න උත්සාහ ගැනීම තුළ ඒ කියන්නේ යටිපතුලක් වම් යටිපතුල පොළවේ වදිනවා කියලා තේරෙන්නේ යටිපතුලෙන් ඇති වෙන සිතකට. ඒ සිත හටගන්නේ කයේ ඔළුවෙන් නෙමෙයි, මොළෙන් නෙමෙයි, අතෙන් නෙමෙයි, ධනිසෙන් නෙමෙයි, තුනටියෙන් නෙමෙයි, කොන්දෙන් නෙමෙයි, යටිපතුලෙන්. එතකොට වම් දකුණු කකුල පොළවේ වදිනකොට අපිට සිතක් පහළ වෙනවා නම් පහළ වෙන්න ඕනේ දකුණු කකුලේ යටිපතුලෙන්. ඒ පොළොව ස්පර්ශ වෙන මොහොතේ. ඒක වම් කකුලේ යටිපතුලින්වත් නෙමෙයි. මේ සිතේ වේගයේ වේගවත්. කාටවත් මනින්න බෑ. දැන් අපි හිතමු ආධුනිකයෙක් ඉස්සෙල්ලාම භාවනා කරන්න ගියාම අපි දීලා තියෙන ওই කමඨහනට අදාළව වම් කකුල පොළවේ වදිනකොට අවධානය කියන්න උත්සාහ ගන්න. මුලින්ම ගන්න ආධුනිකයා භාවනා කරනව නෙමෙයි මුලින්ම පුරුදු වෙන්නේ භාවනා කරන්න අපි උත්සාහ ගන්නවා. ඉතින් මේ භාවනා කරන්න උත්සාහ ගැනීම අවසාන වෙන්න නම් ඕනේ රහතන් වහන්සේගේ. දැන් ඉතින් මෙහා හැම කෙනාම භාවනා කරන්න උත්සාහයක් ගන්නවා යම් කිසි මට්ටමක. එතකොට දැන් ඔන්න පාඨක පාඨිකාවන්ට ටිකක් සතුටු ඇති වෙනවා. හරක වගේ ඇවිදින්න වැඩ කරන්න කියන රහත් වෙලා ඇති කියලා. නෑ ඒක නෙවෙයි. ඒක හරක වෙන්න උත්සාහ ගන්න. නැත්නම් මෙතන අවිද්‍යා දෝමනස හට ගන්න. කමටහන්. කයෙන් හට ගන්න. එතකොට අනික් ඉන්ද්‍රියන් වලින් මොකක් කරගන්නද? එහෙනම් මේ සතිපට්ඨානේ මුලින්ම අපේ අවිද්‍යා දෝමනස් දෙක අහක් කරන්නේ ශරීරයෙන් එන අරමුණු වල. කයෙන් එන අරමුණු. ඒකයි කාය වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨානේ කියන්නේ. නැතු අයහෙන් එන අරමුණේවත් කණෙන් එන අරමුණ ඒව නෙවෙයි මූලික. බුදුහාමුදුරු පෙන්නන්නේ පුළුවන් තරම් කයෙන් එන අරමුණෙන් අවිද්‍යා දෝමනස් අහක් කරන්න. කයෙන් එන අරමුණේ ස්වરૂප තියෙන හතරක්. ඍජුවම කායික ස්වરૂපය. මාස 8 කිලෝ ගානේ තියෙන කායික ස්වરૂපය. ඒක තමයි කය පෙළීම හා පිනවීම කියන්නේ. ඒක මාස 8 කිලෝ ගානට පුළුවන් වෙන්නේ ඔය ශරීරයට ඇති වෙන සිතක තියෙන වර්ග දෙකයි. ඒ දෙක තමයි අන්ත දෙක. සුඛාන්තය හා දුක්ඛාන්තය. සුඛාන්තය කියන්නේ කය පිනවීම. දුක්ඛාන්තය කියන්නේ කය පෙළීම. එතකොට දැන් ඕකේ සුඛාන්තයයි දුක්ඛාන්තයයි අහක් වුණ කායික අරමුණේ අවිජ්ජා අහක් වෙන්න ඕනි, ව්‍යාපාද අහක් වෙන්න ඕනි. නැත්නම් අවිජ්ජා අහක් වෙන්න ඕනි, දෝමනස් අහක් වෙන්න ඕනි. එහෙනම් දැන් බලන්න දැන් පස්වක මහණුන් වහන්සේලාට බුදුහාමුදුරුව මුලින්ම දේශනා කරේ මොකද්ද? සතිපට්ඨානේ දේශනා කරේ. අන්ත දෙක අහක් කරන්න. එතකොට අන්ත දෙක කියන එක ඇහෙන් එනවා කියලා අපි කල්පනා කරාට අපිට නිකන් සැකයක් ඇති වුණාට කණෙන් එනවා එන්නව ඇති මනසින් හිතන එක වෙන්න ඇති කියලා අපිට සැක හිතුණාට ඒ කියන්නේ වර්තමාන උගච්චම හින්දානේ අපිට සැක හිතෙන්නේ. අන්ත දෙක හඳුනනවා හොඳින් පස්වක මහණුන් වහන්සේලා. දැන් කාය වේදනා චිත්ත ධම්ම වඩන්න කියන්නේ නැතුව පස්වක මහණුන් වහන්සේලාට බුදුහාමුදුර දේශනා කරනවා අන්ත දෙක අතහරින්ද. එහෙනම් කායික අරමුණින් ඇතිවන අභිජ්ජා අතහක් කරන්න, ව්‍යාපාද අතහක් කරන්න. හැබැයි මේ පස්වක මහණුන් වහන්සේලා අභිජ්ජා ව්‍යාපාද දෙක මනෝමය අරමුණින් අහක් කරලා දවස් ගණන් ඉඳ පුරුදු කරපු පිරිසක්.
පෙර සාසනවලදී පෙර බුද්ධ සාසනවලදී විතරක් නෙමෙයි මේ ජීවිත කාලෙදී. ඒ කියන්නේ සමත ධ්‍යාන වඩපු අය. සමත ධ්‍යාන වඩනකොට අවිද්‍යා දෝමනස්ස දෙක හක් කරනවා මනෝඉන්ද්‍රිය. මනෝඉන්ද්‍රිය අවිද්‍යා දෝමනස්ස දෙක හක් වෙන්න කලින් චක්කුසෝත ගාන ජීවහා කාය කියන පංච ඉන්ද්‍රියතාවකාලිකව මැරෙනවා. ඔන්න සමත භාවනාවේදී වෙනදී. දැන් එහෙම සමත භාවනාව ප්‍රගුණ කරපු හොරට ප්‍රගුණ කරපු නෙවෙයි මම හුඟක් දියුණුයි කියලා බොරුවට තමන් හිතාගත්තේ අය නෙවෙයි මේ. කැබහැවටම කරපු අය. ඒ අයට කියනවා ඔයගොල්ලෝ මනෝ ඉන්ද්‍රියෙන් අවිද්‍යා දෝමනස යටවත් කරලානේ ආලාර කාලාම කියන නිවන ලැබුවේ. දැන් පසක මනුනාන්සේලා ආලාර කාලාමගේ ගෝලියුනේ. උද්දකාරාම පුත්‍රගේ ගෝලියුනේ. බුද්ධත්වයට පත්වෙලා කියනවා මගේ ගෝලියෙක් වෙන්න නම් මං හොයාගත්ත නිවන තියෙන්නේ අභිජ්ජා දෝමනස්ස දෙක නැත්නම් සුකාන්තය හා දුක්කාන්තය කයේ තියෙන එකනේ. ඒක තමයි අභිජ්ජා දෝමනස්ස කයෙන් එන අරමුණේ අභිජ්ජා ස්වරූපය තමයි කයෙන් එන අරමුණේ අභිජ්ජා ස්වරූපය තමයි සුකාන්තය. කයෙන් එන අරමුණේ ව්‍යාපාද ස්වරූපය තමයි දුක්ඛාන්තය. ඇහැ කන නාසයෙන් ඒකට අදාළ නැහැ. මනසෙනුත් නැහැ. තුමේ අන්ත දෙක අතරින් එන අන්ත දෙක අතරින් කියන කෙටි කමඨහන තුල කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ පදයට අන්තර්ගතයි. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. චitte චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන දීර්ඝ විස්තරයේ අර වචන දෙක තුල අන්තර්ගතයි. සුඛාන්තයයි දුක්ඛාන්තයයි අහක් කරන්න කියන්නේ. දැන් එහෙමනම් ආධුනිකයේ මුලින්ම සක්මන් කරනකොට තමන්ට කකුල බිම වදිනකොට මං සතිය තිබ්බද කියලා සැක ඇති වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? දෝමනස්සේ සැකයේ කොහෙද තියෙන්නේ? දෝමනස්සේ ප්‍රකටයි. මම භාවනා කරන විදිය හරිද කියලා සැක හිතන තැන තියෙන දෝමනස්සේ. අකුසල සංකල්පන අපිරිසිදු වීම. දැන් කාලයක් මෙහෙම කරනවා. කාලයක් කරනවා. අපි කියන්නේ බහුලීකත කරන්න, දිගින් දිගට කරන්න. දැන් ඉස්සෙල්ලා කකුල වදිනකොට ගල් ඇනෙනවා කියලා එහෙම එපා වෙනවා. මේ මෙහෙම භාවනා කරලා දියුණු වෙන්න පුළුවන් කියලා සැක හිතනවා. සක්මන් භාවනාව ඇත්තටම බුදුහාමුදුරු දේශනා කරපු එකක්ද? අපි අහලා තියෙන භාවනාව ඔක්කොම ඉඳගෙන කරන්නේ වනේ. දැන් මේ වගේ ඒවා විකාර කරලා 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 තමයි සක්මන් කරන්නේ. ඒවා හිත හිතා තමයි මුලින් ආධුනිකයා සක්මන් කරන්නේ. මේ හිතන හිතන තැන්වල තියෙන්නේ මොකක්ද? දෝමනස්සය. අපිරිසිදු වීම. පිරිසිදු භාවයක් නැහැ. නමුත් ඒකට කමක් නැහැ. තව තවත් කරනවා. ඔහොම කරනකොට තමන්ටම කකුල බිම වදින එකේ මධ්‍යස්ථ භාවයකට එනවා. උපේක්ඛා ගුණයකට එනවා. අවධානයත් හරියට තිබිලා, ඒ කියන්නේ කකුල බිම වදින එකට අවධානයක් පවත්වන්න පුළුවන්. අභිඥා ස්වરૂපියකුත් නැහැ. ඒ කියන්නේ ඇලෙන්නේ එකකුත් නැහැ භාවනාවට. ගැටීම ව්‍යාපාද ස්වરૂපියකුත් නැහැ. දිගින් දිගටම සක්මන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ආන්න එතකොට මොකද වෙන්නේ මේ? එතකොට අර කකුල බිම වදින මොහොතේ අභිජ්ජා දෝමනස්ස නැති වෙනවා. ඒ කියන්නේ එහෙනම් සක්මන් භාවනාව කරන ශ්‍රාවකේ මුලින්ම සත්නානං විසුද්ධිය වෙන්නේ මොහොතකට. මේ සතිපට්ඨානේ හැටි එහෙමයි මොහොතකට වෙන්නේ. මේ මොහොතකට පිරිසිදු භාවයේ ලැබෙන හින්දා මේ සමාධියට විපස්සනා සමාධිය කණික සමාධිය කියලා පස්සේ හඳුන්වනවා. දීර්ඝ සමාධි නෙමෙයි මේ.
අභිජ්ජා ව්‍යාපාද ශනිකෝ නැති වෙනවා. තමන්ට කමටහන පවතින වෙලාවේ මුලින් නැති වෙනවා. සක්මන් භාවනාවේදී නම් කකුල බිම වදිනකොට ඒ අර මෝඩයා වගේ මේක කරොත් කාලයක්. මේක කරන්නේ කොහොමද කියලා හිතන වෙලාවේ, කරන එක හරිද කියලා හිතන වෙලාවේ, මං වරද්දගෙනද කියලා හිතන වෙලාවේ අපි දිසිදු වෙලා අමාරා. කමටහනේවත් පිරිසිදු භාවයක් නැහැ. දැන් ඔහොම ඔහොම අපි දිගින් දිගට භාවනා කරනවා. ටික ටික මේ කායික අරමුණක තියෙන ස්වરૂපය තමයි දැන් යටිපතුල කයේ එක කොටසක් විතරයි. කවුරු හරි කෙනෙක් මුලින්ම කායික එක අරමුණක වේ යටිපතුල ඇවිදින මොහොතේදී වම් කකුල පොළවේ වදිනකොට පිරිසිදු භාවයකටපත් වෙනවා. ඒක තව තවත් දකුණු කකුලේදී පිරිසිදු භාවයටපත් වෙනවා. ඒකෙන්ම මේ ස්වરૂප දෙක තව තවත් ඉස්සරහට ගෙනියනවා. පුරුදු කරනකොට කයේ දැන් ඉස්සෙල්ලා ඇති උනේ යටිපතුලේනේ පිරිසිදු භාවය. අවිද්‍යා දෝණ මනස දෙක යටපත් වෙන්නේ යටිපතුලෙන් එන අරමුණේ. කකුල බිම වදින මොහොතේ පමණයි. ඊට පස්සේ ශාරීරිය තේරෙන කොන්ද වෙන්න පුළුවන්, ඔළුව වෙන්න පුළුවන්. ඒ තැන් වල පිරිසිදු භාවයට ගන්නවා. දැන් මේ පින්වතුන්ට ඔය ඒකයි කිව්වේ භාවනා කරනකොට ඔය කයේ ධාතු ගුණ තේරෙනවා කියලා. කොන්දේ ඔළුවේ ඔය ශාරීරිය ඕන තැනක වෙනකොට තේරෙන්න පුළුවන්. මුලින්ම භාවනා කරලා ටික ටික සාර්ථක වෙනකොට. භාවනාවේ අවසානයේ නෙමෙයි මේ ධාතු ගුණ තේරෙන්නේ. දැන් ඒ ධාතු ගුණයේ එක්කත් අපිරිසිදු වෙන්න පුළුවන්. ඇයි? මේක ලෙඩක්ද කියලා බය වෙන්නේ. එහෙම නැත්නම් සැක හිතෙන්නේ. මේ වෙලාව දෝමනස්සය ඇති වෙනවා. දෝමනස්සේ මුලින්ම ඇති වෙන්නේ නැහැ. පස්සේ දෝමනස්සේ බවට හැරෙනවා. ඒක ධාතු ගුණයේ ඇලීම් ගැටින් නැතුව ඉන්න ඉන්න අර කායෙන් එන වෙනත් අරමුණු වල පිරිසිදු භාවයකටපත් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මුලින්ම ඒ ශ්‍රාවකයා පිරිසිදු වෙන්නේ. එහෙනම් කායික අරමුණු වලින් පිරිසිදු වෙන තරමට තමයි ඇහෙන් එන අරමුණු වලින් පිරිසිදු වෙන්න පුළුවන්. දැන් ඒ විදිහට බැලුවම එහෙමනම් මේ ආනාපාන සති භාවනාවත් හරියට කරොත් ওই විදිහම තමයි. නමුත් කරන්නේ වෙනේවන්නේ ඉන්දියානෝ මගදී වෙන වෙන කෝලං වෙනවා, අර ඉලි පේනවා. ඒවා අවිද්‍යාව විසුද්ධිය නෙමෙයිනේ. සත්තාන විසුද්ධිය නෙමෙයිනේ. මහා බ්‍රහ්මය වෙන්නේ බුදු රැස් වෙන්නේ. දැන් ඒවා උපාසක උපාසිකාවන්ට වැඩියෙන් සිදුවෙන හින්දා තමයි අපි පහු වෙනකොට ඔය සක්මන් භාවනාව විතරක් කරන්නේ. ඇස් පියාගත්තොත් මොකෙක් හරි වෙන්නේ. ඥාන පහළ වෙනවා. ඒවා සත්තාන විසුද්ධිය. සැකයක් කියන දැන කොහෙද තියෙන්නේ? සත්තාන විසුද්ධිය කියන ගුණය. මොකක්ද ඒ කියන රහණයක් ඇති වෙන තැන තියෙන්නේ මොකක්ද? කොහොමද සත්තාන විසුද්ධිය ගුණය? දැන් ඒව නේද ඇති වෙන්නේ වැඩි. දැන් ඒව ගණන් ගන්න නැතුව කරන්න ඕනේ. ඒකටයි උපදෙස් දීලා තියෙන්නේ. දැන් කොහොම හරි මෙහෙම දිගට දිගට කරොත් අර කයෙන් එන අරමුණෙන් අරමුණු වල අභිඥා දෝමනස යටපත් වෙන යංගි ප්‍රමාණයක් තියද භාවනා කර කර යනකොට ඒකට ආනුව ඇහැ කන නාසය දිව කය දිව මනස මේ අනික් ඉන්ද්‍රිය පහෙන් මේ අරමුණු වල යංගිසි විදිහකට ඉබේම මේක තමන් කරලා හිතලා රඟපාලා රැකලා ඒව හරියන්නේ නැහැ. මෙන්න විදිහකට ජප කරලා දැන් අනිත්‍යයි කියලා මෙනෙහි කරලා ඒක හරියන්නේ නැහැ. සතුටට ආනිසන්ත නෙවෙයිනේ. අර තමන්ට එන අරමුණු, ඇහෙන් එන අරමුණු වල දැන් වෙනදා තමන් නැන්දම්මට ලේලි දැක්කම ගා නැන්දම්මලට ඇති වෙන්නේ නැන්දම්මට වෙන්නේ අපිරිසිදු වෙන්නේ. ලේලි රත් වෙන්නේ අපිරිසිදු වෙන්නේ. ඒ දෝමනස් යට ගන්න. ස්වල්ප දිනයි ඉන්නේ එහෙම නැති අය. එහෙම නැති අය යට ගන්නෙ මොකද්ද? අභිජ්ජා. දැන් ඕක ඉතින් සාමාන්‍ය මේක මානව හිමිකම්. ඒ හිමිකමේ තමයි හිටියේ. ඒ හිමිකම හඳුන ගන්න. තමන්ගේ හිමිකම තමන් හඳුන ගන්න. අතීතයේ. දැන් සතිපට්ඨානේ වඩන කොට අර කයෙන් එන අරමුණට අභිජ්ජා ව්‍යාපාද අඩුවෙන්න අඩුවෙන්න අර වගේ පරණ නැහැදිච්චකම් තියෙන නැන්දම්මට ලේලි දකින්න කොටත් ඇහෙන් එන අරමුණේ අර අඩු වෙනවා.
ඉස්සර තරම් ව්‍යාපාදේ නෑ. ඉස්සර තරම් දෝමනස්සේ නෑ. ඉතින් ඕක වයසට ඇති වුණාද භාවනාවෙන් ඇති වුණාද කියලා දැනගන්න තමන් දක්ෂ වෙන්න. බණ අහලා නැති කරගත්තද කියලා හිතලා නැති කරගත්තද කියලා දක්ෂ වෙන එක අමාරු වෙනවා. දැන් එහෙමනම් අපිට ටික ටික කල් භාවනා කරනකොට අපි පිරිසිදු වෙනවා කියන්නේ ඇත්තටම ඉස්සර තරම් අභිජ්ජා සංකල්පනා හා ව්‍යාපාද සංකල්පනා ඇති නොවීමයි. සමහරවිට එහෙත දැමනින්ද නම් කවුරු හරි තමන් දුල ඉස්සර මෙහෙම දේවල් තිබුණා කියලා පිළිගන්න වෙනවා. පිළි අරගෙන ඒක පිළිගත්තේ නැත්නම් බෑනේ දැන් අඩුද කියලා දැනගන්න. ඉස්සර තියෙන්න එපා දැන් අඩුවෙන්න. දැන් රඟපානවා නම් මන් ළඟ එහෙම ඒවා නැහැ කියලා අවිද්‍යා දෝමනස එයාට කොහොමද මේ ආනිසංස හොයන්නේ. ඉතින් ඒකෙන් හින්දා මේක අමාරු වැඩක්. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. මේවා ඇහැ කන නාසය ආදී කාය ඉන්ද්‍රියෙන් විතරක් නෙමෙයි අනිත් ඉන්ද්‍රියන් වලින් පේන අරමුණ අල්ලගෙන ඇහෙන අරමුණ අල්ලගෙන මතක් වෙන අරමුණ අල්ලගෙන ඔය අභිජ්ජා ව්‍යාපාද දෙක අඩුවෙන්ද නම් කාට හරි ඊට කලින් හඳුනා ගන්න ලක්ෂණ ටිකක් තියෙනවා. වෙනදා නැති විදිහට තරහ ගති වැඩි වෙලා, ඒ කියන්නේ ඒකත් තමන් හඳුන ගන්න ඕනේ. දැන් ඉස්සර මට මෙහෙම ඉච්චර තරහ ගියේ නැහැ. දැන් හැම වෙලෙම මානසිකව තරහ වෙනදා තරහ යන්නේ නැති පොඩි දේවල් වලටත් තරහ යනවා නේද? ඒ වගේ ඉස්සර කැමති නැ ආකා මේ ඇලෙන්නේ නැති දේවල් වලටත් දැන් ඇලෙනවා නේද? මෙන්න මේ වගේ තමා තුල වෙනසක් දැකලා ඒක අඩු වෙන්න ඕනේ. මෙන්න මේක තමයි ওই ගුණය. එහෙනම් සත්තාන විසුද්ධියා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. තමා ළඟ තියෙන අභිජ්ජා සංකල්පනා හා ව්‍යාපාද සංකල්පනා ප්‍රමාණය එන්නෙන් අඩු වීමයි. මේක තමයි වනිනේ එකගේ. මේවා අඩු වුණා කියලා සියලුම ඉන්ද්‍රියන් වලින් නෙමෙයි ටික ටික ඒක එහෙම දැනගන්න නම් අපිට මීටර දෙන්නත් බෑ. ගුරුවරුන්ට මේවා කියා දෙන්නත් බෑ. තමන්ගේ හැකියාව තමන්ගේ අර ඉස්සර රඟපාපු ගතිය අඩු වෙලා තියෙන්න ඕනේ. නැත්නම් මේවා මනින්න විදියක් නැහැ. තමා තුළින්ම අත්විඳින්න. ඒ කියන්නේ ඉස්සර තරහා ගියේ හේතුව දැන් මේවා දැන් ධාර්මයක් විදිහට ළමයෙකුට තරහ යන හේතුවක් වැඩිහිටියෙකුට ඒක නැහැ. ළමයා ළමා කාලේදී බෝල ගහන්න ක්‍රීඩා කරන්න එපා කිව්වම තරහ යනවා ගොඩක්. දැන් වයසට ගියාම ක්‍රීඩා කරන්න එපා කිව්වම තරහ යන්නේ නැහැ. ඒක වයසේ දැන් අභිජ්ජා ව්‍යාපාද වයස අනුවත් වෙනස් වෙනවා. එතකොට ඒ විදිහේ දේවල් අල්ලගෙන ඒක දාගන්න බෑ. ඉස්සර නම් අපිට තරහ ගියා මේවා දැන් ඉස්සර කෑම කන්න නැති වුණාම තරහ යනවා. දැන් නම් නෑ කියලා වයසට ගියාම කියන්න පුළුවන්. ඒක අවිදින් සතිපට්ඨාන ආනිසංසයන් නෙමෙයි වයසේ ආනිසංසය. මොකද මේ වයසට යනකොට හුඟක් දේවල් වලට අභිජ්ජා ඉස්සර පරණ තරුණ කාලේ තිබිච්ච ළමා කාලේ තිබිච්ච අභිජ්ජා අරමුණු ව්‍යාපාද අරමුණු අහක් වෙලා යනවා. ඒ වෙනුවට අලුත් ටිකක් හටගන්න. ඒක තමයි මේ සාංසාරික ස්වરૂපිය. දැන් ඒවා අල්ලගෙන බෑ. තමා විසින් දැන් අපි හැම අවුරුද්දක් භාවනා කරලා ඔය කියන ධාතු ගුණ ප්‍රකට වෙලා ඒවා සිහුම් වෙලා ඒවට ඇලීම් ගැටින්නේ නැහැ කියන්නේ අවිද්‍යා දෝමනස්ස දෙක අඩු වෙනවා කියන එකනේ. ඒක නෑ කමටහන දෙන්නේ ඇලෙන්න එපා ගැටෙන්න එපා කියලා. එහෙම ප්‍රගුණ කරනකොට තමන්ගේ මේ අවුරුද්දක් වගේ කාලෙකදී එහෙම ලොකු වයසක් ගියේ නැහනේ. ඒ එන්නේ වගේ කෙටි කාලයකදී තමන්ගේ වෙනස්කම් දරුවෝ ගැන වෙන්න පුළුවන්, සමාජයේ අනිත් යාළු මිත්‍රිය වෙන්න පුළුවන්, නෑදෑය වෙන්න පුළුවන්. ගැටිච්චිතෙන් එච්චර ගැටින්නේ, ඇලිච්චිතෙන් එච්චර ගැටින්නේ, ඇලෙන්නේ. මෙන්න මෙහෙම තමා තුලින්ම වෙනසක් දකින්නවා නම් මේ වෙනස තමයි මේක ලෞකික ආනිසංසය. මේ තමන් පිරිසිදු වෙනවා. මේක තමයි තමන්ගේ පිරිසිදු වීමේ ක්‍රමය. ඒතර සත්තාන විසුද්ධියා කියන ගුණය මම වැඩියෙන් විස්තර කරේ ඒක පළවෙනි ආනිසංසය. පළවෙනි ආනිසංසයම තමයි බුදුහාමුදුරුව
සතිපට්ඨානෙ හැමතැනම දීම දේශනා කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස අවිජ්ජා දෝමනස්ස නැති තැන සත්‍ය විසුද්ධියටපත් වෙලා සදාකාලික වනේ මොහොතින් එහෙනම් සක්මන් භාවනාවේ ඉතිසෙල්ලම කකුල් බිම වදින වෙලාවේ විසුද්ධියටපත් වෙන්න එක තමයි මූලික ඉලක්කය ඊට පස්සේ කයෙන් දැනෙන අරමුණු වල අර ඊට පස්සේ කයෙන් දැනෙන අරමුණු හුඟක් වෙලාවට දැනෙන්න ඕනේ ධාතු ස්වરૂපයකින් ඒ ධාතු වල ගුණ වලට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉඳීම තමයි පිරිසිදු වීම නැතුව ඒ දැනෙන ධාතු ගුණයට බෙහෙත් කරන්න යෑම හෝ සැක හිතීම විසුද්ධියටපත් වීම නෙවෙයි ඒක නිසාවෙන් හැම වෙලේම ගුරුන්ට උපදෙස් දෙන්න වෙනවා භාවනා කරන අය ගණන් ගන්න නැතුව මේක කරගෙන යන්න කියලා. මොකද එහෙම ගණන් ගන්න නැතුව දිගට යන්න පුළුවන් කෙනෙක් නැහැ. හැමදාම අර අපිරිසිදු වෙලා වෙලා පුරුදු හින්දා සංසාරිකෝ අපි ඒ අපිරිසිදු වෙන්නමයි හදන්නේ. කමරහන තුලත් අපිරිසිදු වෙන්න අපි දඟලනවා, උස්සා උඩපනිනවා. පොර කනවා. දැන් ওই ප්‍රශ්නවල තියෙන්නේ මොනවද? අහන ප්‍රශ්න වැඩියෙන් බැලුවම තමන් අපිරිසිදු වෙච්ච තැන ගැන අහපු ප්‍රශ්නය. එතකොට කමඨහන් සුද්ධ කරනවා කියන්නේ මොකද්ද? භාවනා උපදෙස් කියන්නේ මොකද්ද? ඒක ගණන් ගන්න නැතුව පිරිසිදු වෙන්න කියන්නේ. මේක තමයි කියා දුන්න පාඩම. මම හිතන්නේ කාල වේලාව ගොඩක් ගියා. අපි ආනිසංශ වලින් මේ මූලික ආනිසංශය වැදගත් වෙනවා මං අර පැයක වගේ කාලයක් පැහැදිලි කරන්න ගත්තා. දැන් ඊගාව සතියේත් වැඩසටහන තියෙනවා. අනික ආනිසංශ තව හතරක් ගැන පැහැදිලි කරන්න වෙනවා. ලෞකික ආනිසංශ විතරයි පැහැදිලි කරනවා කිව්වේ. ඉතින් ඒ ආනිසංශ ටික පස්සේ පැහැදිලි කරනවා ඊගාව සතියේ. අදට මේ දේශනාව මේ විදිහට නවත්තනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. වෙනදා වගේ මොනෝhari ගැටලුවක් තියෙනවා නම් අහන්න. හැබැයි අමතක කරන්න එපා. ගැටලුව කියන්නේ අපිරිසිදු වීමයි. ගැටලුව විසඳන තමයි පිරිසිදු වෙන්නේ. හැබැයි හුඟක් අයගේ ගැටලුව උත්තර ලැබුණත් විසඳෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිරිසිදුකම තියාගෙන ඉන්න උත්සාහ ගන්න. එතකොට ඒ දව අඩුවෙන්න තමයි අපි සාකච්ඡා කරන්නේ, ධර්මයේ පැහැදිලි කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන මේ විදිහට ධර්මයේ ඉගෙන ගැනීම පිරිසිදු වෙන්න හේතුවක් වෙනවා. මේ කමඨහන සාකච්ඡා කිරීම පිරිසිදු වෙන්න හේතුවක් වෙනවා. හැබැයි වැඩක් නැති දේ ඇහිීම අපිරිසිදු භාවය වැඩි කරගන්න හේතුවක් වෙනවා. ඉතින් ඒකත් මතක් කරලා යම් කිසි කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් කෙටි කාලයක් තියෙනවා. ඒ කෙටි කාලේ විමසමු. අපි ඒවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.